ආයුබෝවන් අද තියුත් එක එක රාජ්‍යයකට වාහන දිහා තාර්කිකව බලන කැමති අපේ යාළුවෝ සෙට් එක ගොඩක් ආතරෙන් පිළිගන්නවා. අද වෙනකොට ලංකාවේ පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් තවදුරටත් වැඩි වෙලා තියෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මේ වෙනකොට රුපියල් 20කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් මිල රුපියල් 177ක්. 95 රුපියල් 23කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් මිල 207ක්. ඔටෝ ඩීසල් රුපියල් 10කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් මිල රුපියල් 121ක්. සුපර් ඩීසල් රුපියල් 15කින් වැඩි වෙලා තියෙනවා. ඒකෙන් අලුත් මිල රුපියල් 159ක් භූමි තෙල් රුපියල් 10කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් මිල රුපියල් 87ක්. ඒ ලෙවල් වලට ආර්ථික විද්‍යාව හදාරපු නංගිල මල්ලි ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලකා බලන බාණ්ඩේ මිල වැටීම කෙරෙහි අනෙකුත් සාධක ස්ථාවරව තියෙනවා නම් තමයි අපි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවේදී ගණන් හදන්නේ. හැබැයි මේ වෙනකොට ලංකාවේ වගේ අනෙකුත් සාධක ස්ථාවරව තියෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ ලෙවල් කරපු නංගිල මල්ලිලා ආදායම් ඉල්ලුම් නම්මිතාවේ හරස් ඉල්ලුම් නම්මිතාවේ මේ වගේ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණේ තමයි මෙල හා ඉල්ලුම තීරණය කරන්න බලපාන අනෙකුත් සාධක ස්ථාවරයේ තියෙන ගොඩක් වෙලාවට ගණන් හදන්නේ එක් සාධකයක වෙනස් වීම විතරයි සලකා බලන්නේ. හැබැයි මේ වෙනකොට මේ මිල හා ඉල්ලුම අතර තියෙන සම්බන්ධතාවය ගැන කතා කරද්දී ලංකාවේ අනෙකුත් සාධක ස්ථාවර වෙලා නැහැ. අනෙකුත් සාධක බොහෝ සෙයින් අස්ථාවර වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදායම් මහිම් වෙලා තියෙනවා. අනාගත අපේක්ෂා මේ වෙනකොට සුණු විසුණු වෙලා ගිහින් තියෙනවා. මේ හැම දෙයක් එක්කම ඔබට පේන කාරණයක් තමයි දවසින් දවස දවසින් දවස පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් ඉහළ යනවා. මෙන්න මේ කාරණේ නිසා තමයි හරියටම මේ අවුරුද්දේ ජූලි මාසයේ වගේ ඉඳලා අපි කියන්න පටන් ගත්තේ ලෝකයේම මේ වෙනකොට ඉලෙක්ට්‍රික් වාහන වලට පරිවර්තනය වෙමින් ඉන්නවා සහ එන්න එන්න පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් ඉහළ යනවා කියන කාරණේ. ඉතින් ඔයාලා බලන්න යූත් ගරේජ් YouTube channel එකට ගිහිල්ලා ඔබට ඉලෙක්ට්‍රික් වාහන සඳහා යම්කිසි motivation එකක් දෙන්න අපි කොච්චර උත්සාහ කරාද කියලා අපි video වල thumbnail වල දාන්නේ ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වනවා කියන කාරණේ නෙමෙයි මේ වාහන ලෝකයේ ප්‍රසිද්ධ වෙනවා නමුත් ලංකාව එක තැන ඉන්නවා කියන කාරණේ. ඒ වගේම තමයි දැන් ලංකාවට ඉස්සරහදී පෙට්‍රල් ඩීසල් වාහන ගෙන්නන්නේ නැතුව ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියන කාරණේත් අපි ඔබට ඔප්පු කරලා තියෙනවා. අපි හිතනවටත් වඩා වැඩි වේගයකින් ලංකාවේ පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් දවසින් දවස දවසින් දවස දවසින් දවස ඉහළ යනවා. ඉතින් මේ වගේ මිල ගණන් ඉහළ යද්දී ලංකාවේ තියෙන පෙට්‍රල් ඩීසල් වාහන වල මිල ගණන් වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? සාමාන්‍යයෙන් ඉල්ලුම් නීති අනුව නම් ලංකාවේ තියෙන මේ පෙට්‍රල් ඩීසල් වාහන වල මිල ගණන් අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. මොකද වාහනයකට තියෙන මේ සම්බන්ධිත භාණ්ඩවල කියන ටයර් වල අමතර කොටස් වල පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් ඉහළ යනවා කියන්නේ අනිවාර්යෙන් මේ වාහනයට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඕනෙම වාහනයකට ඕනෙම පෙට්‍රල් වාහනයකට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඉතින් ඒක නිසා ඔබෙන් බොහොම ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ ලංකාවේ අනාගත ආර්ථික තත්ත්වය එන්න එන්න අයහපත් අතර තමයි හැරෙමින් තියෙන්නේ. අපෙන් අහනවා ගොඩක් වෙලාවට අද වාහන ගන්නද හෙට වාහන ගන්නද වාහනවල මිල ගණන් නඩුවේද කියලා. ඉතින් යූත් ගරාජ් එකත් එක්ක එකතුලා ඉන්න ඔබට කියන්න තියෙන්නේ තව ඉස්සරහට වාහන මිල අනිවාර්යෙම අඩු වෙනවා. මොකද ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය හොඳ මට්ටමක නැහැ. ඒත් එක්කම ඉන්ෂුරන්ස් ගෙවන්න බැරි වෙනවා, ෆිනෑන්ස් ගෙවන්න බැරි වෙනවා. මේ තත්ත්වය මත ආර්ථිකයේ දරුණු කඩාවැටීමකට ලක් වෙලා තියෙන මිනිස්සුන්ට ආදායම් නැහැ. ඉතින් ලංකාවේ හැම මිනිස්සෙක්ම දුවන්නේ ණය මත. ඒ වගේම තමයි ලංකාවේ මූල්‍ය පද්ධතියටත් මේ වෙනකොට දැඩි බලපෑමක් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති CCC කියන ශ්‍රේණිගත කිරීමේ ඉඳලා අපි CC දක්වා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තුල කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවුලක් නැහැ මගේ account තියෙන්නේ මහජන බැංකුවේ නෙමෙයි වෙනත් බැංකුවල ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත බොහෝ දෙනා දන්නවා ලංකාවේ මූල්‍ය පද්ධතියේ එක් බැංකුවකට මොකක් හරි ප්‍රශ්නයක් සිද්ධ වුණොත් ඒක රටේ සමස්ත බැංකු පද්ධතියට කොයිතරම් දරුණු විදිහට බලපානවද කියන කාරණේ. ඉතින් මේ ගැන අපි සවිස්තරාත්මක වීඩියෝ එකක් අරන් එන්නම්. මම ඔයාලට මේ වීඩියෝ එක ඉතාමත් කෙටියෙන් අරන් එන්නේ දැනුවත් වෙන්න මේ වෙනකොට පෙට්‍රල් ඩීසල් වල මේ ගණන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඔබ වාහනයට තෙල් ගහගෙන තියාගත්ත කියලා ඒක පළක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඉස්සරහට මීටත් වඩා ගොඩාක් වැටියෙන් පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් සෑහෙන්න දරුණු විදිහට ඉහළ යනවා. මේ වෙනකොට ලංකාවේ තියෙන්නේ ඩොලර් බිලියන 1.6ක සංචිතයක් විතරයි. ඉතින් මේක තවත් බොහොම පොඩි කාලයකට මාසයකටවත් ඇති වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම රට විවෘත කරන්නේ නැතුව මේ විදිහට දිගටම වහගෙන ඉඳලා කීයටවත් ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ගන්නවත් මේ සංචිත ප්‍රමාණය වැඩි කරගන්නවත් හැකියාවක් නැහැ. ඒ වගේම පෞද්ගලිකව දන්නවා ගොඩාක් ආයතන මේ වෙනකොට ඉතාමත්ම අපහසුයෙන් තමයි තමන්ගේ ආයතන පවත්වාගෙන යන්නේ, තමන්ගේ සේවකින් පවත්වාගෙන යන්නේ, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතන මේ දෙකොල්ලොම. ඉතින් මේකට කරන්න තියෙන මොකක් හරි විදියට මේ තියෙන සල්ලි ටික කළමනාකරණය කරලා රට
නැවතත් විවෘත කරලා ඒ අදාළ විදියට අදාළ තැන්වලට ගිහිල්ලා විදේශීය සබත්තා වර්ධනය කරගෙන මේ තියෙන වලෙන් ගොඩ එන්න කඩිනම් තීරණයක් ගන්න එක විතරයි. ඉතින් මේ වගේ අස්ථාවර මූල්‍ය තත්ත්වයක් තියෙන රටක ඔබ අනවශ්‍ය විදියට වියදම් කළා වාහන ගන්න එකෙන් වැළකෙන්න මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔයාලට කරුණුත් එක්කව ආර්ථික විද්‍යාවත් සම්බන්ධ කළා පහදලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් යූත් ගරාජ් එකේ අපි මේ ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන වැදගත්කම වගේම ලංකාවේ පෙට්‍රල් ඩීසල් දවසින් දවස ඉහළ යනවා කියන කාරණේ මේ ළඟදි පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් වැඩි වෙන්නේ නෙමෙයි ගොඩාක් කලින් ඉඳලා ඔයාලට කිව්වේ. ඉතින් කොසිප් කියනවා වගේ නෙමෙයි යම් කිසි දෙයක් දැකලා පැහැදිලි දැක්මක් ඇතුව තමයි අපි ඔයාලට මේ හැම කරුණක්ම ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ දේවල් මෙච්චර ඉක්මනට සනාද වෙයි කියලා අපිවත් විශ්වාස කරේ නැහැ. බලන යූත් කරේජ් YouTube channel එකට ගිහිල්ලා අපි කොච්චර කලින්ද මේ පෙට්‍රල් වල මිල ගණන් වැඩි වෙනා ඒව අපි ඉලෙක්ට්‍රික් වාහන වලට පුරුදු වෙන්න ඕන කියන කාරණේ කිව්වේ කියන දේ යූත් කරේජ් YouTube channel එකට ගිහිල්ලා බලන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් වාහන දිහා තාර්කිකව බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න යූත් එකේ ගරාජ් එක. අපි තවත් දවසකින් අලුත් වීඩියෝකින් හම්බෙමු. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.